ඒප්‍රල් ක්‍රීම් එකුත් අප්‍රේල් විසි එක්වැනිදා පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහරමාලාව සිදුව දින මඩකලපු සියෝන් කිතුුණු දේවස්ථානයද මරාගෙන මැරෙන බෝම්ඹකරුවෙකුගේ ඉලක්කයක් වුණා. එම ප්‍රහාරය සිදුකරනු ලැබුවේ මොහොමඩ් නසර් මොහොමඩ් අසාත්නම් ත්‍රස්තවාදයා බව පසුආනාවරණ කර ගැනුණා. ඔහුගේ හිසකොටස මෙතෙක් කල් මඩකලපු රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබූ නමුත් එය කල්යන්කාඩු සුසාන භූමියේ මිහිදන් කිරීමට කටයුතු කර ඇතැයි චෝදනා කරමින් ඊයේ සවස ප්‍රදේශවාසීන් විරෝධතාවයක් ආරම්භ කළා. විරෝධතාකරුවන් මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ අවහිර වනසේ ටයර් පුරුස්සා දමමින් සිය විරෝධය දැක්වූ අතර ඊයේ සවස් වන විට කල්ලඩි පාලම මත විරෝධතාවය පැවැත්වීම නිසා ප්‍රධාන මාර්ගයේද අවහිර වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රන් මහතා ද ඊට එක්ව සිටියා. විරෝධතාවයේ හේතුවෙන් මාර්ගයේ දැඩි මාර්ග තදබදයක් පැවතීම නිසා විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. පොලිසිය සඳහන් කළේ විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කරන අතරතුර ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් පුද්ගලින් සිව්දෙනෙකු තුවාල ලැබූ බවයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රන් මහතා අද පෙරවරුවේ මඩකලපුව රෝහලට ගොස් නොසන්සුන්කාරී වාතාවරණය අතරතුර තුවාල ලැබූ තුවාලකරුවන්ගේ සුවදුක් විමසුවා. එසේම ත්‍රස්තවාදියාගේ හිසකොටස කල්යන්කාඩු සුසාන භූමියේ මිහිදන් කිරීමට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිටට පැමිණ අද විරෝධතාවයක් ආරම්භ කළා. எங்கள் இனத்தை அழித்தவனையே எங்கள் பகுதியிலே புதைக்க முடியுமா? இது என்ன தர்மம்? இது என்ன நீதி? இது என்ன நியாயம்? අපේ ජනතාව මරපු තැනටම ඇවිත් ත්‍රස්තවාදියාව භූමි දාන කරලා තියෙනවා. කිසිම නීතියක් න්‍යායක් නැතුව කරපු වැඩක්. පොලිසිය සහ දිස්ත්‍රික් ලේකම් දැනුවත්ව තමයි මේ දේ සිද්ධ වුණේ. මේක අපේ ජනතාවට කරපු ද්‍රෝහිකමක්. ත්‍රස්තවාදියාව මෙතන වළදාපු අයම මේක මෙතනින් අයින් කරන්න කටයුතු කළ යුතුයි. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. ඉද මාදී ආධාරංගල ආරවද කාටි නාන්දන් මට එළවෙන චෝදනාවලට මට කියන්න තියෙන්නේ මම කටයුතු කළේ හරියාකාරව කියලා කියන්න මට සාක්ෂි තියෙනවා. දැන් මේ අය කියනවා මම වැරදි කියලා. මට චෝදනා කරනවා. මේ ශරීර කොටස් වළදාන්න ඕනේ තැනක් ගැන මම කිසිම තැනක යෝජනා කරලා නැහැ. මගේ විශ්වාසය මැක්සිස්.